රයිඩර් අපිත් එක්ක මේ වෙලාවෙ ඉන්න අසංගදි සිල්වා රෂ් මූවී එකේ ප්‍රධාන නිලීබවට පත්වන්නේ ඇය. තමන්ගේම ෆිල්ම් එක ගැන අපි අහනවා මොකද හිතෙන්නේ කියලා. ඇත්තට මොකද හිතෙන්නේ? ඇත්තටම මම අද තමයි චිත්‍රපටය නැරඹුවේ. ඉතාම හොඳයි. මට ගොඩක් ආසයි මාව ස්ක්‍රීන් එකේ දකිද්දි. මොකද මේක ලොකු හීනයක් වෙලා තිබ්බ, ලොකු ආසාවක් වෙලා තිබ්බ. ඉතින් ඒ හීනේ අද සැබෑ වුණා කියලා හිතෙනවා. ඉතින් ගොඩක් සතුටුයි මේ වගේ අති දැවන්ත නිර්මාණයකට සහ මේ චිත්‍රපටයේ ගොඩක් දැවන්ත නළු නිළියන්, ඉතාම ප්‍රවීණ නළු නිළියන් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඒ ප්‍රවීණයන් සමග මට රංගනයෙන් දායක වෙන ලැබීම සහ මගේ පළවෙනි චිත්‍රපටයේ විදියට ඉතාම හොඳ චිත්‍රපටයකින් එළියට එන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. සාමාන්‍යයෙන් තමන්ගේ පළවෙනි ෆිල්ම් එක වුණාම එක්සයිට්මන්ට් එකක් තියෙනවා, ඒ වගේම තමන් ෆිල්ම් එක හරියට කරාද කියන ඩවුට් එක තියෙනවා. අසංගිට මොන වගේ ෆීලිං එකක්ද තියෙන්නේ? ඇත්තර මුල් කාලේ කියන මං චිත්‍රපටයට මාව තෝරගත්ත වෙලාවේ අධ්‍යක්ෂකවරයා මාව පොඩි ඔඩිෂන් එකක් තියලා තෝරගත්තේ. ඒ වෙලාවේ ඇත්තර මට පොඩි සැකයක් තිබ්බා. මට මේ චිත්‍රපටයේ ස්ක්‍රිප්ට් එක කියෙව්වම ඇත්තර මර කැලේ තියෙන සිද්ධිය විශේෂයෙන්ම කියවද්දි මට ගොඩක් පොඩි බයක් තිබ්බා. මට මේව කරගන්න පුළුවන් වෙයිද කියලා. මම ඇත්තර අධ්‍යක්ෂකවරයාගෙනුත් ඇහුවා, අයිය මට මේව කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ආකෝ නෑ, ඔයා බය වෙන්න එපා. ඔයාට කරගන්න බැරුණත් අපි ඔයාට උදව් කරනවා. අපි කරමු කොහොම හරි කියලා. ඉතින් මට හිතනවා, මම හිතනවා මං සාර්ථකව කරලා තියෙනවා කියලා හිතනවා. මේ දවස්වල අසංගි කැමතිම නළුව කවුද? ලංකාවේද? ලංකාවේ මම දැනට කැමති එක්කෙනාද කියන්න පුළුවන්. මං ගොඩක් කැමති උද්දික ප්‍රේමරත්නට. උද්දික හැර හේමාල රණසිංහටත් කැමති. කවුද මේ දවස්වල කැමතිම නිළිය ලංකාවේ? ලංකාවේ කැමතිම නිළිය කවුද? මට එකපාර මතක් වෙන්නේ නැහැ. කැමති කීප දෙනෙක් ඉන්නවා. එකෙක් උදාරි වර්ණ කුලි සූර්ය. රෂ් ෆිල්ම් එක බලන්න කලින්, ඒ කියන්නේ අන්තිමට බලපු ෆිල්ම් එක, ඊට කලින් බලපු ෆිල්ම් එක මොකක්ද? අපේ ලංකාවේද? මතක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. මතක් වෙන්නේ නැහැ ඇත්තම කිව්වොත්. තමන්ගේ හිතට වැදිච්චම ෆිල්ම් එක මොකක්ද? ඒ කියන්නේ ලංකාවේ වේවා ඕනම රටක වේවා තමන්ට දැනෙච්චම ෆිල්ම් එක මොකක්ද? මම ගොඩක් ආසයි ලංකා චිත්‍රපටයක් ගැන කතා කරුත්. මම ගොඩක් ආසයි පත්තිනි චිත්‍රපටයට, මුද්‍ර කළ චිත්‍රපටයක්. ඉතින් ඒකට මම ආසයි. හරි. දැන් එක පාට මේ ෆිල්ම් එකෙන් එළියට ආවා. ඉස්සරහට එන ආරාධනා වෙනස් වෙන්න පුළුවන්, එක එක විදිහට දකින්න පුළුවන්. හැම ආරාධනාවක්ම වාර ගන්නවද, නැත්නම් මොකක් හරි තෝරා බේරා ගැනීමක් කරනවා කියලා සමහර නිලියෝ කියනවා, එහෙම එකක් කරනවද? අනිවාර්යයෙන්ම තෝරා බේරා ගැනීමක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් මම හිතනවා ඉදිරියට එන නිර්මාණ වලින් මට කරන්න පුළුවන් නිර්මාණක් තියෙනවා, බැරි ඒවත් තියෙයි. ඒ අතරින් මට ලැබෙන නිර්මාණ වලින් මට සුදුසුයි කියලා හිතන සහ මට කරන්න පුළුවන් කියලා හිතන නිර්මාණ මම බාර ගන්නවා අනිවාර්යයෙන්ම. ওই විදිහට ලස්සනට පිළිවෙලට කතා කරන්න කියලා කවුරු හරි කියලා එව්වද, නැත්නම් නෝමල් වචන පාවිච්චි කරන්න එපා කියලා කවුරු හරි උගන්වලා එව්වද, මොකක් හරි එහෙම එකක් වුණාද? නැහැ. එහෙනම් මොකද උනේ? අපි සාමාන්‍ය කතා කරන විදියට වැඩිය අපි කැමරාව ඉස්සරහා කතා කරද්දි වෙනස් නේ. ඒක තමයි වෙනස. රයිඩර් සංගී, thank you very much. Thank you.